ආයිබෝන් සිලොන් නැග්‍රී අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ වන විට අපි ගොඩාක් දෙනෙක් තමන්ගේ ගෙවත්තේම වසවිසෙන් තොරව එළවලු පළතුරු වර්ග ගොඩාක් වවාගෙන ඉන්නවා, ගොඩක් වවන්න උත්සාහ කරනවා. මොකද අපට තේරෙනවා දිනකට අපට එන දුරකථන ඇමතුම් වලින් කී දෙනෙක් මේ වගාව ශ්‍රේෂ්ඨය සඳහා යොදවලා යොදවගෙන ඉන්නවද තමන්ගේ කාලය. එක්කෝ වැඩ ඇරිලා ඇවිල්ලා භාගයක් හරි වගා කරනවා, ඒ වගේ ගොඩක් අය විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවල විශ්‍රාම ගිහපු අය දැන් අද මහා පරිමාණයෙන් උත් වගා කරන්න පටන් අරන් තියෙනවා. ඒක තමයි අපේ රටට ඇත්තටම වෙන්න ඕනේ. හැමෝම කෘෂිකර්මාන්තය කරේ යොමු වෙනවා නම් අපට පුළුවන් මේකෙන් ටිකක් හරි උඩට එන්න. මොකද අපි ස්වේච්ඡාවෙන්ම ඒ දේ කරන්න ඕනේ. අර අපි නිකරුණේ ගත කරන කාලය ටිකක් විවේකීව ඒක මේ කෙරෙහි තමන්ගේ ගෙවත්තට අවශ්‍ය කරන එළවලු පළතුරු පලා වර්ග ටිකවත් වගා කරගන්න පුළුවන් නම් අපිට ගොඩක් ඒක ලොකු සහනයක් මේ කාලේ විදියට. මේ පළතුරු වගාව අතර අද ගොඩක් දෙනෙක් දැන් බඳුන් වල වමනවා. මොකද ඉඩකඩ මදි නිසා. ඔබට තේරෙනවා ඇති වෙළඳපළට ගියහම පළතුරු ගෙඩියක මිල විශේෂයෙන්ම තවත් එක තැනක සමහර පළතුරු විදේශ රටවලින් එනවා වගේම තමයි සමහර පළතුරු වර්ග තියෙනවා. අපේ දේශීය පළතුරු, ඒ කියන්නේ අර ඌණ භාවිත පළතුරු, නැත්නම් අපේ දේශීය පළතුරු කියලා වෙනම එනවා. ඒ අතරින් වැඩි මිලක් දීලා අපි ගන්න හැමෝම කැමති වස විස ගහන්න නැති කාබනික වගාව කරපු පොහොර දාලා හදපු පළතුරු කිව්වොත් මිල සාමාන්‍ය අරට වැඩිය දෙගුණයක් විතර වැඩි. මොකද හැමෝම කැමති වස විස නැති ආහාර වේලකට කියන්නේ පළතුරු පලා වර්ග එකතු කරගන්න. ඔබ දන්නවා මේ වන විට අද විශේෂ තැනක් තියෙන පළතුරු අතර දෙලුම් වලට. දෙලුම් වලට දැන් විශේෂ ඉල්ලුමක් තියෙනවා. මොකද අපේ රටේ ගොඩක් දෙනෙක් දැන් දෙලුම් මහ පරිමාණයෙන් වගා කරන්න පටන් අරන් තියෙනවා. නමුත් අපි බලන්න ඕන අපිට පුළුවන් වෙළඳපළට ගිහිල්ලා ගන්න යන්නේ නැතුව අපේ ගෙවත්තේ පොඩි ඉඩක් සූර්යාලෝක හොඳින් වැටෙන තැනක් තියෙනවා නම් අපිට පුළුවන් අපේ හිතන දෙලුම් වර්ග හදාගන්න. ගොඩක් වර්ණයට කැමති දැන් ගොඩක් දෙනෙක් හොයන්නේ අර විදේශ රටවලින් එන නැත්නම් රතු පාට දෙලුම්. මේ රතු පාට දෙලුම් කියන විශේෂයත් පහසුවෙන් හදා ගන්න පුළුවන්. මේ වෙන විට දෙපාර්තමේන්තුවේ ලොකු කැපවීමකින් කරනවා. මොකද මේ වර්ග නැවත වගාව කියන ගොවිය අතරට යන්න. ඒ වගේම තමයි තව අපේ රටේම නිෂ්පාදනයක් තියෙනවා. මේ අපේ රටේ හදපු එකක් තියෙනවා නිමාලි කියන දෙලුම්. කහ පාටයි. හැබැයි විදේශ රටවලින් ගෙනපු දෙලුම් වලටම සමානයි. බීජ හොඳට පොඩි කරන්න පුළුවන්. ඒකත් හොඳට වගා කරන්න පුළුවන්. සූර්යාලෝකය සහ අපේ කාලගුණ තත්ත්වය තමයි මේ දෙලුම් වලට වැදගත් වෙන්නේ. ඒකට අපට පුළුවන් වියලි කලාපයේ වැවෙන දෙයක් අපි මේ පරිසර පද්ධතිය මෙහි හදාගෙන මේ වැලි මිශ්‍ර පස මෙහි හදාගත්තොත් අපට පුළුවන් දෙලුම් වල පළදාවක් ගන්න. ඔබට පුළුවන් මේ වගා කරලා තියෙන්නේ අපි උඩ මහල් නිවසේක මේ උඩ තට්ටුවේ තමයි අපි බවලා තියෙන්නේ. මේ තියෙන්නේ මගේ දෙලුම් ගස් කීපය බලන්න. මේකේ දැන් ගොඩක් දෙනෙක් අපට අපි මේ වීඩියෝ කරලා තියෙනවා. මේ ඉස්සරහත් ගොඩක් දෙනෙක් අහනවා මේ මල් හැලෙන්නේ කොහොමද ගහ කප්පදු කරන්නේ කියලා. මොකද ගොඩක් දෙනෙක් දෙලුම් වගා කරන් ගත්තාම ලොකු පඳුරක් වශයෙන් තියෙනවා මම දැකලා තියෙනවා. ලොකු පඳුරක්. හැබැයි මල් ටික හැලෙනවා. හැබැයි ගෙඩි හැදෙන්නේ නැහැ කියලා කියනවා. නමුත් දෙලුම් ගහක ගස් තුනක් දෙකක් තුනක් තමයි යට ඉඳලා එන්න ප්‍රධාන අතු කීපයක් තමයි උඩට ගන්න ඕනේ. අනිත් ඔක්කොම කපලා අයින් කරන්න ඕනේ. මේ තියෙන්නේ මේකේ අපි ගස් දෙකක් අරගෙන තියෙනවා. ඔබට බලන්න පුළුවන් මේ ඔක්කොම අපි අත අයින් කරලා තියෙන්නේ. මොකද මේ අනවශ්‍ය අතුරු කියලා නේ. මොකද සූර්යාලෝකයේ හොඳට ගහට එන්න ඕනේ, වැටෙන්න ඕනේ. එතකොට තමයි මේකේ මල් හටගන්නේ. ඒ මල් හට ගන්න තමයි අපි මේ ගහට සූර්යාලෝකය දෙන්න මෙන්න මේ අතු ඔක්කොම අයින් කරලා තියෙන්නේ. ඔබට දකින්න පුළුවන් මෙන්න මේ තියෙන්නේ. මේ වගේ සමහර වෙලාවට මල් සහ පළදා වෙන්නේ නැති අතු රිකිලි තමයි මේ තියෙන්නේ. මේවා ගහ විසින් නඩත්තු කරන. කියන්නේ අපි ගහට දාන පොර ටික මෙන්න මේ අතු වලට සාමාන්‍ය මේ ගහ නඩත්තු කරන්න ලොකු වියදමක් යනවා. ඒ නිසා අපිට කරන්න පුළුවන් මේකේ පළදාවක් ඉන්නේ නැත්නම් මෙන්න මේ වගේ අතු රිකිලි තමයි මේ අනවශ්‍ය අතු රිකිලි. ඔබට දකින්න පුළුවන් මේ බලන්න මේ මෙන්න මේ වගේ මුලින්ම කපලා අයින් කරන්න ඕන. මේවා අනවශ්‍ය කැපකිරීමක් කරන්න වෙනවා. මේ ගහට තමන් ලබා ගන්න පෝර ටික ඔක්කොම මෙන්න මේවට දීලා එතකොට තමයි මේ මල් සහ එකෝ පළදා වෙන්න පරක්කු කරගන්නේ. මොකද මෙහෙම වැටුනහම මේ ගතකින් හොඳට සූර්යාලෝක වෙලා මේ ගහ උත්තේජන වෙන්න පටන් ගන්නවා මල් එන්න. එතකොට තමයි මල් පිපෙන්නේ. මේ වගේ හිස් ගතියක් හැමතිස්සෙම තියන්න ඔබේ පඳුරු සහිත මේ වෙන විටත් තියෙනවා නම් දෙලුම් ගහක් බඳුනක හරි බිම හරි දාලා ඒ පඳුරේ ලොකු කඳන් තියෙන ඒවා විතරක් ඉතුරු කරලා ඔක්කොම අයින් කරන්න හොඳට සූර්යාලෝකේ වැටෙන්න. එතකොට ගහ අවුව වැටෙන්න පටන් අරගෙන මල් එන්න පළවෙනි පාර පටන් ගන්නවා. ඊළඟට අපිට දැන් මල් එන්න පටන් ගත්තාම අපි ඒකට දැන් ගහක් හොඳට වතුර දාලා පෝර දාලා හොඳට නඩත්තු කරගන්න ඕනේ. හැබැයි ඒ වගේම තමයි ෆොස්ෆරස් පොටෑසියම් කියන පෝර ටික එකතු වෙන්න ඕන මේ ගහට. අපි මේක කාබනික වගාවක් වශයෙන් කරනකොට ඔබ දන්නවා ෆොස්ෆරස් පොටෑසියම් අඩංගු අපේ කාබනික පොරවල තියෙනවා. දැන් නයිට්‍රජන් ඕන නම් පොඩි කාලේ ගහ හොඳට වර්ධනය කරගන්න අපි නයිට්‍රජන් අඩංගු පොර. ඒ කියන්නේ අර ගිනි සීරියා කොළ ගොම කොම්පෝස්ට් වගේ දේවල් වලින් ගොඩක් තැන් වලින් අපිට නයිට්‍රජන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ෆොස්ෆරස් පොටෑසියම් අපිට ගන්න පුළුවන් කෙහෙල් එලි කෙහෙල් පිටි
කතුරු මුරුංගා කොළ, එතකොට සියඹලා කොළ, ඒ වගේ දේවල් උකුත් ෆොස්ෆරස් පොටෑසියම් බිත්තර කටු, මාළු දියර පොර වගේ ඒවා එකතු කරනවා නම් අන්න අපට ෆොස්ෆරස් පොටෑසියම් ගහට අවශ්‍ය කරන උත්තේජන වෙන්න අවශ්‍ය කරන දේවල් ටික ලබලා දෙන්න පුළුවන්. මේ විදිහට පුළුවන් කාබනික පොරත් අපට මාරුවෙන් මාරුවට දෙන්න. හැබැයි කාබනික පොර අපි යෙදීමේදී ටික කාලයක් අපට ඉන්න වෙනවා ගහට පොර බවට පත් කරගෙන ලබා ගන්න. ඒ නිසා අපි කාබනික පොර දාපු ගමන්ම සරු වෙලා ඉන්නේ නැහැ. සති දෙක තුනකින් පස්සේ තමයි ටික 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 ගිහිල්ලා මාසයක් ඉතින් යනකොට තමයි ඒකේ ප්‍රතිඵල ලැබෙන්නේ. නමුත් ඒක තමයි අපි දිගටම ඒක පාවිච්චි කරගෙන ගියොත් අපිට පුළුවන් මේකේ ප්‍රතිඵල කාබනික විදිහට වගා කරලත් මෙන්න මේ වාගේ මල් සහ ඒකේ අවශ්‍ය කරන පළදාව ගන්න. ඊළඟට අපිට තියෙන මල් එන්න පටන් ගන්නකම් අපි හොඳට ගහට පොර සහ ජලය එකතු කරනවා. හැබැයි මල් ආවට පස්සේ අපි පොඩ්ඩක් ජලය පාලනය කරන්න ඕනේ. මෙන්න මේ ගහේ පළදාව හොඳට ලබා ගන්න. මොකද අනවශ්‍ය විදිහට පොර වතුර එකතු කරොත් එහෙම සමහර වෙලාවට මල් ටික හැලිලා යනවා. ඒ නිසා වතුර ඊට පස්සේ අපිට පුළුවන් ඒක පාලනයක් කරගන්න. පාලනයක් කරගත්තාම සාමාන්‍ය ගෙඩි මල් හට ගැනීම එක, කියන්නේ මල් වැටෙන එක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි බඳුනක වගා කරනකොට බිමනම් ගහට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථය මුල් ටික ගිහිල්ලා අවශ්‍ය කරන දේ හොයා ගන්නවා. නමුත් බඳුනක තියෙනකොට අපි එයාට අනිවාර්යයෙන්ම අවශ්‍ය කරන දේ දෙන්න ඕනේ. විශේෂයෙන්ම මල් හැලෙන්න එක හේතුවක් තමයි මේ කැල්සියම් අඩුකම. කැල්සියම් ඌනතාවයක් තියෙනවා නම් මල් සහ පොඩි ගැට කාලේ වැටෙනවා. ඒ නිසා අපි කැල්සියම් එකතු කරන්න ඕනේ මෙන්න මේ ගහට. ගහට එකතු කරපුවාම මේ මල් සහ ගෙඩි අනවශ්‍ය විදිහට වැටෙන එක පාලනය කරගෙන පළදාවක් ලබා ගන්න පුළුවන්. දෙළුම ගාව හොඳට කරන්න පුළුවන්. මේ තියෙන තැනත් අපේ උදේ ඉඳලා සාමාන්‍ය එක විතර වෙනකන් තමයි සූර්යාලෝකය හැබැයි වැටෙන්නේ. ඊට පස්සේ මේ හේව නැල්ල එනවා. ඊට පස්සේ නැති වෙලා යනවා. නමුත් උපරිම සූර්යාලෝකයක් අපි දෙනවා. සූර්යාලෝකයක් දුන්නාම අපිට පුළුවන් දෙළුම් පෝච් එක මේ වගේ දෙක තුනක් හදාගත්තොත් පළදාවක් ලබා ගන්න. නොඑක් ලෙඩ රෝග එනවා ටිකක්. සාමාන්‍ය දෙළුම් වලට ගෙඩි පුපුරනවා කියනවා, කළු වෙනවා කියනවා. ඒකට පුළුවන් අපිට මේ දෙළුම් ගෙඩිය වහන්න. ඊළඟට ගොඩාක් දෙනෙක් අහනවා මෙන්න මේ පොකුරු මල් ඔබට දකින්න පුළුවන්. මේ පොකුරු මල් ගොඩක් තිබුණාට හැබැයි මෙතන පළදරන ගෙඩියක් නැහැ. ගොඩාක් බොරු මල් අපි කියන්නේ ඒවා තමයි ගොඩක් මේ දෙළුම් ගස්වල පිපෙන්නේ. පළදරන ගෙඩිය ඔබට හොයා ගන්න පුළුවන් මම පෙන්නන්නම්. ඒක මෙන්න මේ වාගේ දිගටි ගෙඩියක්. මේක රතුන් විශ්ස මෙන්න මේ වාගේ දිග ගෙඩියක් තමයි එන්නේ. අනිත් මල් ටික රවුම් ගතිය ටිකක් වැඩි. ඔබට බලන්න මේක දිගයි. මෙන්න මේ පිපෙන එක මේක බලන්න. මේක ටිකක් රවුම් මල්. මේ තියෙන්නේ මේවා රවුම්. ඔය මෙතන මලක් පිපිලා තියෙන බලන්න. ඒක රවුම්. මේ තියෙන්නේ රවුම් මල්. ඊට පස්සේ මේ තියෙන්නේ මෙතන බලන්න පුළුවන් මේ තියෙන්නේ ගෙඩි හැදෙන මලක්. මේක මේ පළතරන පේන හැටි අර තද රතු පාට වෙලා මෙන්න මේ වගේ තියෙන්නේ. ඔන්න ඔය මලෙන්ම අඳුනා ගන්න පුළුවන්. සමහර අය හිතනවා ගොඩක් දුරට අපිට කතාත් කරනවා මේ මල් ගොඩාක් හැලෙන ඔක්කොම හැලෙනවා කියලා. හැබැයි දෙළුම් ගහේ ගෙඩි එන මල් ප්‍රමාණය අඩුයි. ගහ පරණ වෙන්න හොඳට පළදාවක් ගන්න පුළුවන් දෙළුණුත්. මේ විතරක් නෙමෙයි, අපිට රතුම කියලා අවශ්‍ය නැහැ. අපේ දේශීය දෙළුම් දැන් ගොඩක් නැතු වෙන. අපේ පරණ තිබුණ අර බීජ හයිය දෙළුම් එක තමයි අපිට ගොඩක් ඕන වෙන්නේ. ඒකත් තියෙනවා නම් වද කරගන්න එපා. අපිට අවශ්‍ය වෙනවා මේ දෙළුම්. ඒවා තමයි ඉතත් ගුණාත්මක භාවය අතින් ඉහළ. අපේ පරම්පරා කියන්නේ අතීතයේ ඉඳලාම එන දෙළුම්, ඒවත් නැති කරගන්න එපා. තියෙනවා ඒවත් තියන්න. නමුත් මේ වගේ අලුත් එනවා නම් ඔබ කැමති නම් ඔබට පුළුවන් මේ විදිහට ඒවා බඳුනක හරි වගා කරලා ඒවත් හොඳින් නඩත්තු කරගෙන දෙළුම් ගහක් දෙකක් හරි ගෙවත්තේ වගා කරගන්න. ඒ වගේම තමයි මේ දෙළුම් වගාවේදී වර්ෂාව කාලෙට සාමාන්‍ය කොළ හැලෙනවා. ඒ වගේම තමයි කහ පාට වෙලා කළු පාට ඩොට් ඩොට් හිටිනවා. සාමාන්‍ය දිලීර වලට මූණ දීමේ හැකියාවක් එයාලා ඉක්මනින් මේ දිලීර ආසාදනය කරගන්නවා. ඒකට අපිට පුළුවන් සාමාන්‍ය වස කියන්නේ කෙලින්ම කාබනික විදිහට මේකට දිලීර නාශකයක් යොදන්න. ඒ සඳහා අපිට කරන්න පුළුවන් ඔබ දන්නවා කුරුදු කොළ තම්බලාර පොඩි කරලා විස පාවිච්චි කරන්න පුළුවන්. කටු අනෝද කොළ තම්බල පාවිච්චි කරන්නත් පුළුවන්. සතියෙන් සතියට වාගේ පාවිච්චි කරන්න. ඔබට ඒ ඔක්කොටම අපහසු නම් ඔබට පුළුවන් සාමාන්‍ය වෙළඳපළට ගිහිල්ලා පොඩක් කොන්ඩිස් ටිකක් ගෙනල්ලා වතුර ලීටර් භාගයක් විතර දාලා කොන්ඩිස් ඇට සුවල්පයක් දාන්න ලාපාට වෙන්න. අන්න ඒකත් ස්ප්‍රේ කරලා දාන්න පුළුවන් වැස්ස නැති වෙලාවල් වල. එතකොට අපිට පුළුවන් ඒක පාලනය කරගන්න. මේ කියන්නේ මුකුත් වස විස නැතුවම ඔබ භාවිතා කරන්න මේ වගේ වගාවක් ආරම්භ කරන්න කැමති නම් ඒ වගේ දේවල් කරලා අපිට පුළුවන් මේක පාලනය කරගන්න. ඒ වගේම තමයි අර සූර්යාලෝකයේ ගෙඩි වහලා තියන්න මොනවාද අපිට ඒකට පාවිච්චි කරන්න පුළුවන් රෙදි කෑලි නැත්නම් අඹ වලට දාන බෑග් එකකින් හරි වහලා තියන්න. එතකොට පළතුරු මැස්සගේ හානියත් අඩු කරගන්න පුළුවන්. අර ගෙඩි පුපුරන එක එනම ගොඩක් දෙළුම් වගාවට ඒක කාල ගුණයත් එක්ක වගේම තමයි අර අවශ්‍ය කරන පෝරවල ඌනතාවයක් වුණාමත් ගෙඩි පුපුරන්න බලනවා. ගොඩක්ම කාලගුණික தத்துவيات බලපානවා. ඒ වගේ දෙයක් වහලා තිබ්බොත් දෙළුම් වගාව කරගන්න පුළුවන්. අපේ ගෙදරට අවශ්‍ය කරන දෙළුම් අපේ ගෙවත්තෙම ලබා ගන්න පුළුවන්.
එසේ නම් ඔබට පුළුවන් සාමාන්‍ය මේ දෙළුම් වගාවක් බඳුරක කරනවා නම් වැලි මාධ්‍ය වැඩි කරගන්න හැමතිස්සෙම බස බුරුලට තියාගන්න ඒක තමයි දෙළුම් වලට ඕනේ. එහෙම හදාගෙන ඔබට පුළුවන් මේ අපි මේ දෙළුම් හදපු වගාව සම්බන්ධව මුල ඉඳලම අපේ සිලෝන් නැග්‍රි අපගේ YouTube channel එකේ තියෙනවා දෙළුම් වගාව කියලා. ඒක පැලය පැල කරගෙන පස් මාධ්‍ය හදාගෙන ඔබට ඒක නිවැරදිව කොහොමද හදාගන්නේ කියලා. මොකද මෙවැනි වීඩියෝ දාන්නේ අපිට ගොඩක් දෙනෙක් කතා කරලා මේ වාගේ පොඩි පොඩි ගැටලු අහනවා. ඒ නිසා තමයි අපි මේ කෙටි වීඩියෝ එක ඔබ වෙනුවෙන් නිකුත් කරන්නේ. ඔබට පුළුවන් channel එකට ගිහිල්ලා ඒක බලලා ඔබේ දැනුම වැඩි කරගෙන ඔබ දෙළුම් වගාවක් කරනවා නම් ඒක හොඳින් කරගෙන යන්න ඔබට අවස්ථාවක් කරගන්න. ඒ වගේම තමයි සිලෝන් නැග්‍රි අපගේ YouTube channel එකට අපි මේ වන විට වීඩියෝ 500කට අධික ප්‍රමාණයක් නිකුත් කරලා තියෙනවා. ඔබට පුළුවන් මේ වීඩියෝ ඒ channel එකට ගිහිල්ලා බලලා ඔබගේ දැනුමයි අපේ දැනුමයි එකතු කරලා ඔබේ ගෙවත්තත් ස්වයංපෝෂිත ගෙවත්තක් බවට පත් කරගන්න. ඔබට සුබ දවසක්.